කන්තෝරුව කන්තෝරුව අප වැඩ කරන එතන තමයි අප හට ඇති ඕටි මැසිම. ඒක තමයි මේ ලිපියේ සිරස්තලයේදී තිබෙන්නේ. ඉතින් සේවක අතිරික්තයක් ඇති වරායි අතිරික්තයක් තියෙනවා නම් ඕටි ගෙවන්න ඕනේ නැහැ නේද? සේවක අතිරික්තයක් ඇති වරායේ මිලියන 146ක ඕටි ගෙවනවා. දුම්රියේ සාමාන්‍ය රාජකාරී කාලයටත් ඕටි. ඉතින් තෙල් සංස්ථා සේවකයන්ට 2022 කෝටි 360ක ඕටි ගෙවා තිබෙනවා. නැව්වෙන්නේ නැති ගාලු වරායේ සේවකයන්ට ගෙදර හිටියත් ඕටි ගෙවනවයි කියලා තමයි අද මේ ලිපියෙන් මේ සංක්ෂිප්තය දීර්ඝ වශයෙන් දක්වලා තියෙනවා. අපේ රාජ්‍ය ආයතනවල, අර්ධ රාජ්‍ය ආයතනවල, සංස්ථාවල ඕටි ලබා ගන්නා වූ ආකාරය පිළිබඳව ඉතින් අපි නිරන්තරයෙන්ම දේශපාලකයන්ට බනින්නට කට මැදගෙන ඉන්නවා. බනින්න ඕනේ අනිවාර්යෙන්ම නේද? ප්‍රශංසා කරන්නට තියෙන දේවල් ඉතාමත් අල්පයි. විවේචනය කරන්නට ඕනේ. හැබැයි විවේචනය කරන අය පොඩ්ඩක් කල්පනා කරොත් වැරදි විදිහට තමන්ගේ සාක්කුවට දාගන්නා වූ රාජ්‍ය දේපල, මේ ජනතාවගේ අහිංසක ජනතාවගේ දුප්පත් ජනතාවගේ බදු මුදල් පොර ඕටි වලින් තමන් සාක්කුවට දාගෙන ඊට පස්සේ අපිට අර නායකයා මෙහෙමයි මේ නායකයා මෙහෙමයි කියලා බනින්නට හැකියාවක් තියෙනවද කියලා අපි ගැන බලලා, අපේ ඇහේ තියෙන පොල් පරාලේ බලලා, අනිත් අයගේ ඇහේ තියෙන පොල් කෙන්ද දිහා බලන්නට වේවි. දැන් ඔබ දන්නවා දකුණු කොරියාවේ මේ වගේ මාර්ථික අවපාතයක් ඇති වුණා. එතකොට කොරියානු රජය ජනතාවගෙන් ඉල්ලා හිටියා පැය 10ක් වැඩ කරන්නට කියලා. ඔවුන් පැය 10කට වඩා වැඩ කරා, පැය 12ක් විතර වැඩ කරා. වැඩ කරලා කොරියාව දැන් ඔබ දන්නවනේ තින්නේ සුරපුරයක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් එහෙම තියෙද්දී දැන් රජය කියනවා පැය 10ක් වැඩ කරන්න ඕනේ නැහැ, පැය 8ක් වැඩ කරාම ඇති. දැන් අපි දියුණුවයි, අපි පොහොසත්, අපි ධනවත්, අපිට සල්ලි තියෙනවා කියලා. ඔබ දන්නවද ඒ වුණත් තාමත් කොරියානු ජනතාවගෙන් බහුතරයක් ස්වේච්ඡාවෙන්ම ඕටි නැතුව පැය 10ක් වැඩ කරනවා. ඉතින් එහෙම තමයි රටවල් හදලා තියෙන්නේ. අපේ නායකයන්ගේ ඉඳන් පල්ලෙහාට එනකන් ඔක්කොම හොරු කියලා තමයි කියන්නේ වෙන්නේ. උඩම ඉඳන් පහළටම මොකක් හරි අවස්ථාවක් ලැබුණොත් කීයක් හරි යටි මඩි ගහන රටක්.